අයිබෝවන් අදත් සූදානම් පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ වෙන. මම අනුරුද්ධ රත්නායක. මම තිරිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. පසුගිය සමයේ මාධ්‍යවේදීන් සහ ක්‍රීඩකයන් ඝාතනය කළ කිසිවෙක් ආරක්ෂා නොකරන බව ජනපති අවධාරණය කරයි. මාධ්‍යවේදීන් ඝාතනයට හා පැහැරගෙන යාමට භාවිත කළ වෑන් රථයක් පිළියන්දල දී පොලිස් බහරයට. බැදුම් කර විමර්ශන අවසන් වනතුරු මහ බැංකුව ටෙන්ඩර් මණ්ඩලය විසුරුවා හැරේ. දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී දුරවල වෙනසක් ඌවෙන් අඩු වෙයි උතුරට වැඩි වෙයි. आहार वर्जने क्रमीन बंधनागार रोहले उपवासे निरतव सिटी पार्लिमेंट मंत्री विमल वीरवंश अद दहवल जातिक रोहलट तुलत किरुना बंधनागार महत्य प्रकाशक तुषार उपुल्दिनिय महता संदहन कले वैद्य उपदेश मत ओहु जातिक रोहलट तुलत किरीमट कटियुतु कल पवाई රජ වාහන අවභාවිත කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පසුගිය 22 වෙනිදා උපවාසයක් ආරම්භ කළේ තමා ඉලක්ක කරගෙන අධිකරණයට දේශපාලන බලපෑම් සිදුවන බව පවසමින් සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම හේතුවෙන් පසුගිය 26 වෙනිදා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු මන්ත්‍රීවරයා අද දහවල් වන තෙක් උපවාසයේ නිරත වුණා මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසීමට දේශපාලන නියෝජිතින් අදත් බන්ධනාගාර රෝහලට පැමිණියා විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ තත්ත්වය එන්නෙම නරක අතර හැරෙනවා මේ වෙන විට සේලයින් ලබා දීමට කටයුතු කරමින් තිබෙනවා ඒ වගේම හැමේ පහටත් වෙනස් වෙලා තියෙනවා අතිශයම දුර්වල තත්ත්වයක ඉන්නේ කතා කරන්න බොහොම අමාරුවෙන් එතුමා සීසුන් නැති වෙන්න කලින් උපවාසය නතර කරගන්න එතුමා ඉදිරිපත් කරන කොන්දේසියක් අපි එකඟ වෙන්න සූදානමින් බලා ඉන්නවා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වයේ පිරිහීම හේතුවෙන් ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් නිර්දේශ කළ පවයි ඒ අනුවද දහවල් එකට පමණ වීරවංශ මන්ත්‍රීවරයා විශේෂ ආරක්ෂාවක් යටතේ ජාතික රෝහලට රැගෙන ආවා. අයි නයි නයි ඔලයින් ඉන්නේ. කරනවා කරනවා හදන්න. ඉතින් නේද? සෞඛ්‍ය තත්ත්වයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ 45 වෙනි වාට්ටුවටයි. කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සිරිල් ද සිල්වා මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයාගේ රුධිර සහ මූත්‍රා සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් පරිපූර්ණක වෛද්‍ය සේවා නිලධාරින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් එම පරීක්ෂණ පිටතින් සිදු කිරීමට සිදුව තිබෙනවා. දැනට මන්ත්‍රීවරයාට සේලයින් පමණක් ලබා දෙන බවත් ඔහුට ඖෂධ ලබා දීමට තරම් අවශ්‍යතාවක් මෙතෙක් මතුව නැමැති බවත් පැවසූ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් සඳහන් කළේ මන්ත්‍රීවරයා තවමත් ආහාර ප්‍රතික්ෂේප කරන බවයි. අද වෙනකොට දින 8යි ආහාර වේල් 26යි. ඒ නිසා මේක සුළුපටු කාරණයක් නෙමෙයි. අර වියග්‍රමහල්ල කිව්වනේ කනත්තර දානවා කියලා. අපි දන්නවා වියග්‍රමහල්ලට ඕනකම තියෙන්නේ එහෙම කරන්න කියලා. හැබැයි අපි අවධාරණය කරනවා මේ රටේ ජනතාව මේක ලේසියෙන් අරන එකක් නෙවෙයි විවල් විරෝස් මන්ත්‍රීතුමාගේ ජීවිතේ අනතුරක් වුණොත් මේ යහපාලන ආණ්ඩුව මේක බාර ගන්න ඕන. දැන් කලින් ඔබතුමාලා කිව්වේ නැහැ අප කොන්දේසි ඉල්ලුවේ නැහැ. දැන් ඇයි දැන් එක සැරේට මේක අප කොන්දේසියක් මුල් කරගෙන මේක නෑ අපි දිගින් දිගට විමල් විරෝස් මන්ත්‍රීතුමා කතානායකතුමාට ලියා තිබු ලිපියෙත් සඳහන් කර තිබුණා ඔහු ඉලක්ක කරගෙන මේ ප්‍රහාරයෙන්නේ මොකද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප ලැබිලා යනවා මීට වැඩිය බරපතල චෝදනා තියෙනයි මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සුව දුක් විමසා බැලීම සඳහා අද පස්වරුවේ ඔහුගේ පවුලේ ඥාතීන් සහ ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන නියෝජිතින් පිරිසක් ජාතික රෝහල වෙත පැමිණ සිටියා මහජන මන්ත්‍රීවරයෙක් පේකාබද්ධ විපක්ෂයේ වෙනුවෙනුත් කරුණු කියන්න පුළුවන් කෙනෙක් මේ විදියට තිර කර තැබීම දේශපාලන වශයෙන් අපට විශාල පාඩුවක් මහා අධිකරණයෙන් මේ කියන විදියේ චෝදනාවල සැකකරුවන් සියලු දෙනාට අප ලබා දී තිබෙන අතර විමල් වීරවංශ මන්ත්‍රීතුමාට ඒ අපේ නොලැබීම පිළිබඳව අපි කවුරුත් විමතියටපත් වුණා මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ආරම්භ කළ උපවාසය පිළිබඳව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා
ආණ්ඩුව ප්‍රවෘත්තියක් පතුරනවා විමල් වීරවංශ උපවාසයක යෙදෙන්නේ ඔහුට අප ඉල්ලලා කියලා. තාම සාවද්‍ය මතයක් විමල් මතු කරේ නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින අසමතුලිතභාවය. මේක අපි වගකීමෙන් හැසිරෙන අවස්ථාවක් ඇටියට ඒ කියපු දේ මට කියන්න බෑ. ආණ්ඩුවේ මැතිවරණයට කියන්නේ මේක නීතිමය තත්ත්වයක් මේකට මැදිහත් වෙන්න බෑ කියලා දැක්ක. මේ මතයේද ජනාධිපතිවරයා අගමැතිවරයාද දැන් අගමැතිතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්න ජනාධිපතිතුමාගෙන් මේ ප්‍රශ්නේ අහන්න. මොකද මා ජනාධිපතිවරයාත් සමග සාකච්ඡා කරලා කොහොමද මේක නවත්තන්න කියලා පිළිවෙත් කරගෙන අපි ඒක කරගෙන තිබෙනවා කරගෙන යනවා. දැන් බන්ධනාගාරයේ මේ වගේම ඔය නඩු පැවරීමකින් තොරව විශාල පිරිසක් බඳවාගෙන තිබෙනවා. දැන් ඕනොත් මේ වගේ උපවාසයක් ආරම්භ කළොත් ඔවුන්ට බේත් දෙන්න වෙනවා. බන්ධනාගාරයේ ඉන්නවා වෛද්‍යවරු බේත් දෙන්න. විමල් වීරවංශ ප්‍රමුතුමාගේ ප්‍රශ්නයේදී ජනාධිපතිතුමා සාකච්ඡා කරලා තිබුණා. එතනදී දේශපාලන කාරණා පිළිබඳ තිබුණොත් ඒකට ජනාධිපතිතුමා මැදිහත් වෙයි. දරුවෝ ඉන්න පියෙක් ඇටියට ඒ දරුවන්ගේ ස්වභාවයන් එක්ක අපිත් සංවේදීතාවයට පත් වෙනවා. ජනාධිපතිතුමාත් හම්බ වෙලා තියෙන නිසා අගමැතිතුමාගේ කරන සාකච්ඡා पुद्गलिक नीति हरियाकार अनुगमने නීතිය ක්‍රියාත්මක වීමේදී වලව්වේ හාමුට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයෙන් වලව්වේ වැඩ කරන කොල්ලට ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක විමල් තේරුම් ගතියි. හොරෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ හොරාට තර්ක කරන්න බෑ. තව හොරු එළියේ ඉද්දි මාව විතරක් ගත්තියයි කිය. කුඹලා මාළු කෑවා නම් බිඳවා පම් බලලු. ඇත්තටම සිදුවී තු තිබුණේ. ඔහුගේ එළියේ සටන් සගයන් විසින් සටන් දියත් කළ යුතු තිබුණා. පොවාසිය දෙන්න තිබුණේ එළියේ ඉන්නයි. බහු තේරුම් ගන්න ඕන. රාජපක්ෂට ඔහු ලව් කරන තරම් ඔහුට රාජපක්ෂ ලව් කරන්න නැති බව. ඒතර අපිට විමල්ට කියන්න තියෙනවා. වාර්ෂිකව සිදු කෙරෙන චන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අනුව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රීධුර සංඛ්‍යාවේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කෙන් එක් මන්ත්‍රීධුරයක් අඩු වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රීධුරයක් වැඩි වී තිබෙනවා. දවසේ පුවත මීට පෙර බදුල්ල දිස්ත්‍රික්කයේ සඳහා හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 9ක් වූ අතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 636,047ක්. 2016 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අනුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර සංඛ්‍යාව 8ක් දක්වා අඩු වී තිබෙනවා. මීට පෙර යාපනයේ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන් 539,641ක් වෙනුවෙන් හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 6ක්. ප්‍රතිශෝධනයට අනුව එම මන්ත්‍රීධුර සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ යනු ඇති. මැතිවරණ කොමිසම පැවසුවේ චන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අනුව වාර්ෂිකව මෙය සිදුවන බවයි. මාධ්‍යවේදීන් ක්‍රීඩකින් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එළවන චෝදනාවලදී කිසිවෙකුත් ආරක්ෂා කිරීමට සූදානම් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ කුරුණෑගල අද පැවති උත්සවයකට සහභාගී වෙමින්. කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම සහ විරුසර වරප්‍රසාද කාන්පත් රණවිරුවන්වෙත ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මම දැක්කා අපේ නාවික හමුදාවේ සිටි නිලධාරි මහත්මේ ජිනීවා වලට ගිහිල්ලා විත්තියේ වාචිකය කියලා ප්‍රකාශයක් බාර දුන්නයි කියලා ඉතින් මම නීතිඥෙක් නන් නෙවෙයි විත්තිකාරයෙක් නොවි විත්තියේ වාචිකයක් දීම මා හිතන්නේ සුදුසු ගැළපෙන දෙයක් නොවේ. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ රටේ කිසිම රණවිරුවෙක් විත්තිකාරයෙක් කරන්න මම ලෑස්තිත් නෑ විත්තිකාරයෙක් කරන්නෙත් නෑ. ලෝකේ ප්‍රබලම රාජ්‍ය නායකයෙක් මට පෞද්ගලිකව සහතික වෙලා තිබෙනවා. මොන විදිහේ ප්‍රශ්නාවක් ඒ සියල්ලෙහිදීම අපි සමග AI සිටිනවායි කියන්නේ LTT ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කළ රණවිරුවෙක් පිළිබඳව ලෝකයටම ඇහෙන්න මම කියනවා ඒ ප්‍රශ්නය අපි බලා ගන්නවා. ඒ ගැන කවුරුවත් කලබල වෙන්න ඕනක් නැහැයි. ඒත් එක්කම LTT ත්‍රස්තවාදීන් නොවන රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නොව වෙනත් සිදුවීම් පිළිබඳව මාධ්‍යවේදීන් ක්‍රීඩකයින් වෙනත් විවිධ ශේෂ්ත්‍රවල අය ඝාතන මිනීමැරුම් පහරදී එවැනි කාරණාවලට කාගේ හෝ සම්බන්ධයක් තිබෙනවා නම් රජයේ නිලධාරීන්ද ත්‍රිවිධ හමුදාවේ සේවය කරන අයද කියලා අපිට ඒ අය රකින්න පුළුවන්කමක් නැහැ. 2008 දී මාධ්‍යවේදී කීත් නොයා මහතා පැහැරගෙන යාම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන වෑන් රථයක් අද පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගැනුණා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
මාධ්‍යවේදී කීත් නොයා මහතා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින යුද හමුදා මේජර් බුලත්වත්තගේ හිතවත් කාන්තාවකගේ නිවසක තිබී මෙම වෑන් රථය සොයාගෙන තිබෙනවා. පොලිසිය සැක කරන්නේ මෙම වෑන් රථය මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ඇතුළු අපරාධ රැසකටද භාවිත කර ඇති බවයි. වෑන් රථය සන්තකයේ තබාගත් අදාළ කාන්තාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. මාධ්‍යවේදී කීත් නොයා මහතා පැහැරගෙන ගොස් පහර දෙනු ලැබුවේ ද නේෂන්ස් පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී. රට නොබිදා බලය පිදීම සඳහා උතුරු පළාත් සභාව මෙන්ම සෙසු පළාත් සභාවලින්ද ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට යෝජනා ලැබී ඇතැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මරදාන ප්‍රදේශයේ විහාරස්ථානයක අද පැවති උත්සවයකදී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මරදාන සුදුවැල්ල ශ්‍රී අභය විජයාශ්‍රමයේ අභිනවයෙන් ඉදිකළ අඩි 33ක් උසැති ඖකණ අනුරූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ රටේ බහුතරයක්ගේ ආගම බුද්ධ ආගම. බුද්ධ ආගමට ලැබිය යුතු ස්ථානය ගැන ප්‍රශ්නයක් නැහැ. ඒත් ඒ වගේම අපි අනික් හැම ධර්මයකටම ගරු කරන්න ඕනේ. නැත්නම් අපි ශ්‍රී ලාංකික වෙන්නේ නැහැ. මේකේ පසුබිමක් තියෙන දේශපාලන විසඳුමක්වත් ලැබලා දෙන්න. එතනදී රට බෙදන්නේ නැතුව අපි කොහොමද බලය බෙදන්නේ? අනේ කාරණේ තමයි තියෙන්නේ. ඒකටත් ඔක්කොම එකඟයි. කවුරුත් කියන්නේ රට බෙදන්නේ. පළාත් සභා බලය වැඩි කිරීම ගැන විශේෂයෙන්ම උතුරෙන් පමණක් නෙමෙයි දකුණේ මහමෙතුරුත් යෝජනා ඉදිරිපත් කළා තිනේ. කවුරුත් කියන්නේ රට බෙදන්නේ කියලා. අපි ඒක සලකලා බලලා තියෙනවා. අද ජාතිවාදය ගන්න දේශපාලන වශයෙන් බංකොලොත්තයි. ආගම්වාදය ගන්න දේශපාලන වශයෙන් බංකොලොත්තයි. මේ රටේ ජනතාව එකට එකතු වෙන්න ඕනේ. එකට එකතු වුණාම තමයි මේ රට ආර්ථික වශයෙන් සමාජ වශයෙන් දියුණු වෙන්නේ. 2002 වසරේ LTTE සංවිධානය සමග කිවිසුම අත්සන් කළාසේ කිසිවෙකුටත් නොදන්වා හම්බන්තොට වරාය සම්බන්ධ කිවිසුම අත්සන් කිරීමට රජය සැරසෙන බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂ නියෝජිතින් මේ චෝදනාව එල්ල කළා. හම්බන්තොට වරාය ගනුදෙනුව පිළිබඳව මතුලා තියෙන තත්ත්වය ඉතාම පැහැදිලි. මේ ආණ්ඩුවේ කැබිනට් එක හරියට ආණ්ඩිය 7 දෙනාගේ කැඳහැලිය වගේ. පාර්ලිමේන්තුවේ ආංශික අර්ශවාක් තියෙනවා. මේ ලේඛනය අඩු ගානේ යොමු කළවත් නැහැ. LTTE සංවිධානයත් එක්ක ගිවිසුම අත්සන් කරපු විදියට 2002 මේ වරාය ගිවිසුම අත්සන් කරන්න යන්නේ. මේ රජයට තියෙන්නේ තව අවුරුදු 2.5ක් පමණයි. හැබැයි මේ 2.5ක් මේ රජයට යන්න ශක්තියක් නැති බව දැන් ඉතාමත් පැහැදිලිව පේනවා. ජනමතයට මෙච්චර බය රජය අපේ ඉතිහාසයේ කවදාවත් තිබුණේ නැහැ. අපේ කාලේ මැතිවරණ කොමිෂන් නැහැ. මැතිවරණ තිබුණා. අද කොමිෂන් අනන්ත ප්‍රමාණව තියෙනවා. හැබැයි මැතිවරණ නැහැ. හම්බන්තොට වරාය පැවරීම සම්බන්ධ ගිවිසුම් අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ නායක අනුකුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. ඔහු මෙම ඉල්ලීම කළේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ ආණ්ඩුව මේ අර්බුදයෙන් ගොඩේම සඳහා තෝරාගෙන තිබෙන මාවත කුමක්? රාජ්‍ය සම්පත් සහ ස්වභාවික සම්පත් විකුණා දැමීම සඳහා වූ ගමන් මඟ. ඒ අනුව තමයි හම්බන්තොට වරාය විකිණීම සඳහා අවතීර්ණ වෙලා තිබෙන්නේ. වරාය පිළිබඳ තීන්දුව තීරණ තියෙන්නේ වෙන ආර්ථික කමිටියක් අතේ. මලික් සමරවික්‍රම, චරිත රත්වත්ති, පාස්කරලිංග. මේ ආර්ථික කමිටියක් විසින් තමයි මේ රටේ මේ විනාශකාරී තීන්දුව තීරණ වලට අවතීර්ණ කරමින් තිබෙන්නේ. වරායට අදාළ ආංශික අධීක්ෂණ කාර්ක සභාව තුළ මේක සාකච්ඡාවට බඳුන් වෙන්නේ නැත්තම් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරනවා යයි කියලා. දොඩවන දෙඩවිල තීරම මොකක්ද? ඒ නිසා වහාම මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. දේපල තමයි ඔහුගේ බෑනගේ සමාගමේ රාජ්‍ය රැකවරණය සහිතව ඒ ගනුදෙනු සිදු වී තිබෙන නිසා විනිසුරුවන්ට සැකයක් මතු වෙනවා තමට සාධාරණ රැකවරණයක් ඕන කියලා. ඒ නිසා පොලිස්පතිවරයා ලබා දිය යුතු ආරක්ෂාව විනිසුරුවන් විසින් ඉල්ලීමට පෙර ලබා දිය යුතුයි. වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන පුද්ගලයින්ට ඌව පළාතේ දේශපාලන කටයුතු වල නිරත වීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හාලිඇල ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක් වෙමින්. මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ තිබිච්ච ඒ ජාතිවාදී
ස්වරූපයන් අයින් කරලා සිංහල දෙමළ මුස්ලිම් හැම කෙනාටම එකට වැඩ කරන්න පුළුවන් පක්ෂයක් හැටියට මේ පක්ෂය හදලා තියෙනවා. දැන් මොකද්ද පොහොට්ටුවක්ද මොකද්ද එකක් දාගෙන ඒ අරහා ජාතිවාදී අවශ්‍යන්න පටන් ගන්න තියෙනවා. අපේ පළාතේ නම් ඒ අයට එහෙම ලොකු ශෛයයක් ශක්තියක් නැහැ. ඉමාල් ශ්‍රීපාල ඇමතුමා එකට එකතු වෙලා නැහැ. මම එකතු වෙලා නැහැ. චාමර සම්පත් මහත්තයා එකතු වෙලා නැහැ. ලක්ෂ්මන් සෙනරත් මහත්තයා එකතු වෙලා නැහැ. මට ආරංචි දැන් කළුතර පැත්තෙන් අරෙන් මෙහින් කට්ටිය ඉම්පෝට් කරන්න හදනවලු මෙහෙට. මේ ඉන්නේ කොම මලකට කාපු නායකයෝ. අනේ කවුරුත් නැහැ ඇවිල්ලා මෙහි සල්ලි ටිකක් වියදම් කරපන්. මේක අපේ පළාත්. ඒකට මේ පිට පළාත් වලින් පැරෂුට් කාර්යෝ ගෙනාවොත් ගහලා එලවනවාමයි. බැදුම්කර නිකුතු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමසමේ කටයුතු අවසන් වනතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ ටෙන්ඩර් මණ්ඩල සමාජිකයන් සියලු දෙනා ඉවත් කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව කොමසමේදී අද ප්‍රකාශ කළේ මහ බැංකුවේ ලිපියක් උපුටා දක්වමින්. පසුගිය 20 වෙනිදා රැසූ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ මෙම තීරණය ගෙන ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයේ නියෝජනය කරන සමාජිකයින් කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම හේතුවෙන්. අද දිනේ සාක්ෂි දෙමින් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පි සමරසිරි මහතා සඳහන් කළේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වසරක් තුළ නිලධාරීන් 501ක් මාරු කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කෝපයෙන් පසු වූ බවයි. මේ යටතේ මූල්‍ය කටයුතු පිළිබඳ මන අවබෝධයක් නොමැති නිලධාරණියක් රාජ්‍ය ණය දෙපාර්තමේන්තු අධිකාරී ඉදිරියට පත් කිරීම වැරදි බවද සාක්ෂිකරු පැවසුවා. අද සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එන් ට්‍රස්ට් ප්‍රාථමික ගනුදෙනුකාර ආයතනයේ රජයේ සුරකිම් පත් නොමැතිව ලංකා විදුලි බල මණ්ඩලයේ හා මහ බැංකු සේවකීන්ගේ විශ්‍රාම පැටුප් අරමුදලින් ණය ලබාගෙන ඇති බව කොමිසම හමුවේ හෙළි වුණා. 2010 වසරේ සිට වසර 5කට අධික කාලයක් මෙම ක්‍රියාවලිය මහ බැංකුව තුළ අඛණ්ඩව සිදු කෙරුණද ඒ සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගෙන නැහැ. 2016 පෙබරවාරි 29 වෙනිදා හිටපු මහ බැංකු අධිපතිවරයා එදින පැවති බැඳුම් කර වෙන්දේසියේදී රුපියල් බිලියන 7.63ක මුදලක් ලබා නොගන්නා ලෙස රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නද ඔවුන් එම උපදෙස් කඩ කරමින් එම මුදල ලබාගෙන ඇති බවද අද කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණා. එහිදී වැඩිදුරටත් හෙළි වූයේ ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවෙන් පසු අවස්ථා පහකදී ටෙන්ඩර් මණ්ඩලයෙන් ලබා දුන් නිර්දේශ හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනස් කර ඇති බවයි. මෙට හේතු වී ඇත්තේ මහ බැංකු අධිපතිවරයාට බැංකුව තුළ ඕනෑම තීරණයක් ගැනීමට මූල්‍ය රෙගුලාසි වලින් නෛතික බලය හිමිවීමයි. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පක්ෂපාතීව වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් ක්‍රියා කළද එහි යථාර්ථය තේරුම් ගත් නිහඬ බහුතරයක් සිටින බව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසනවා. සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැවැත් වූ විද්වත් කතිකාවතකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සයිටම් අධ්‍යාපනය පෞද්ගලීකරණයේ කඩඉමක්ද සමාජ කැරැල්ලක පෙරනිමිත්තක්ද යන මැයෙන් ජාතික විද්වත් සභාව විසින් මෙම කතිකාවත සංවිධානය කර තිබුණා. සයිටමය කියන්නේ සමාජ අවශ්‍යතාවක් ඉෂ්ට කර ගැනීම සඳහා කරපු වැරදි වැඩක්. හැබැයි ඒ වැරදි වැඩේ පසුගිය රජය ආරම්භ කරන වෙලාවේ අද පාරට බැහැලා කෑ ගහන කවුරුවක්වත් කෑ ගැහුවේ නැහැ. එදා නිහඬව ඉඳලා දැන් තමයි ඒක මතු කරගෙන යන්නේ. නමුත් මේ රජය ඇයි ඒ වැරදි වැඩේ කරේ තියාගෙන යන්නේ කියන ප්‍රශ්නේ මට නම් තිබෙනවා. මට විතරක් නෙවෙයි අපේ රජයේ ඉන්න වැඩි දෙනෙකුටත් තියෙනවා. දැන් සමහරු බලන් ඉන්න උසාවියෙන් තීන්දුව හම්බෙන තුරු උසාවියේ වැඩේ කරමු කියලා නිකන් ඉන්නේ. ඉතින් මම කියන්නේ ඒකයි මේ අර්බුදය ඔස්සේ තවත් භයානක කණ්ඩායම් ගණනාවක් මේක යට ඉඳගෙන මුළු විශ්වවිද්‍යාල ප්‍රජාවත් ඒ වගේම මුළු රාජ්‍ය තන්ත්‍රයත් මුළු රටත් අනාථභාවයකට පත් කරන තැනකට මේක තල්ලු කරන්න හදන. ඉතින් ඒකට අපි විරුද්ධයි. අපිට කළ හැකි විසඳුම් ගණනාවක් මේක ඇතුළේ තියෙනවා. වහාම සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයට සිසුන් බදවා ගැනීම නතර කළ යුතුයි. ඒ වගේම උපාධි ප්‍රදානය වහාම අහෝසි කළ යුතුයි. මේ ආණ්ඩුවේ කෑ ගහන පිරිසක් ඉන්නවා සයිටම් එක වෙනුවෙන්. නමුත් නිහඬ බහුතරයක් ඉන්නවා මේ ප්‍රශ්නේ යථාර්ථය හඳුනාගන්න. පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයෙන් අද ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනයක් හේතුවෙන් දිවයිනපුරා රෝහල් කටයුතුවලට බාධා එල්ල වුණා. මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළේ වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට සහ තවත් ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින්. අද පෙරවරු 8ට ආරම්භ වූ පැය 24ක මෙම සංකේත වැඩවර්ජනය හේතුවෙන් දිවයිනපුරා රෝහල්වල ඖෂධ සැපයීම, වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ සහ බෞද්ධ චිකිත්සක පරීක්ෂණ කටයුතු සඳහා බාධා එල්ල වුණා. කෙසේ වෙතත් ළමා හා මාතෘ රෝහල්, පිළිකා රෝහල් සහ හදිස්සි සේවාවන් සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක වූයේ නැහැ. ස්ට්‍රයික් ඉෂ්ට කළා රජය දැනගන්න ඕනේ.
සිය ඉල්ලීම් සඳහා මාසයක් ඇතුළත පිළිතුරක් නොලැබුණ හොත් අකණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව පරිපූර්ණක වෛද්‍ය සේවා වෘත්තීය සමිතිය ඒකාබද්ධ බල මණ්ඩලය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා। මෙතර කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙද සේවිකාවක් විසින් සුළු සේවිකාවන් දෙදෙනෙකුට පහර දීමක් කළ බව පවසමින් එම රෝහලේ සුළු සේවකෙන්ද අද වර්ජන ඒක නිරත වුණා। සේවකෙක්ට ටොක්කක් කනලලු ඒකට තමයි මේ ස්ට්‍රයික් කරන්න මේ කිය. ටොක්කටත් ස්ට්‍රයික්. අනේ මන්දා. ඒ patient ලට එන සාධාරණ වෙන patient ලා කොච්චර ස්ට්‍රයික් කරන්න ඕනද? ස්ට්‍රයික් කරන්න බෑ නේ. ඔයාලට පොඩ්ඩක් ඔයාලට වෙන සාධාරණ විදිහට වලම බෑ කරන්න. विभाग असमत्वीम जीवित अहिमी करगणीमट तरम हेतुवक्त ए अणुअन क्रियावक बवट कोतेक् प्रकाश केरुनाथ एवन सिद्धीन वार्तावीम निरंतरेन सिद्वनवा होमगम किरीवत्ड प्रदेश पदेशी दाहाशिशुव्याक् गिल वेलगिन एत्ते तमन अपेक्षित सामान्य पेल प्रतिपल नुपीम हेतुवे दिधा पहलवीदी सामान्य पेलट पेनीसीट गणितेट सामान्य सामर्थ्या क्लबागत ऐट सिदूये अकमेत्न खला विषय हदरी मटाय तम उत्साह अत नुहरी चलनी दिधास दासेदी सामान्य पेल विभागेट पेनीसीटिन्ने वाणिज्य विषय हदरी मसलहा गणित विषयट सामान्य सामर्थ्या क्लबागिनी मे अरमुनी නමුත් ඊයේ නිකුතු ප්‍රතිඵල ඇයිගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට ප්‍රමාණවත් වූයේ නැහැ. මොකද හේතුව? විභාගයේ ප්‍රතිඵල ප්‍රශ්නේ තියෙනවා. එයා ආට් කරන්න කැමති නැහැ. කැමති නැහැ කොමස් කරන්න. කොමස් කරන්න ඕන කිව්වා යාට්. නිවස ඉදිරිපිට ගසක ගෙල බැලලාගෙන සිටි චලනි රෝහලට ඇතුළත් කරන්නේ ගම්මුන්ගේ දෙසහය ඇතිවයි. මම හිතේ තීහ නැති වෙලා කියලා. මම ඒ ගමන මේ උඩ ගෙදර අයියා රණ්ඩක හොගත්තා. එයා ඇවිල්ලා තමයි ගැටේ කස්සුවේ. නමුත් ඒ වන විටත් ඇය මියකොස් සිටියා. මේ අතර එවැනි තවත් සිද්ධියක් ජායල තුඩෙල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා 18 හැවිරිදී චමෝදි ලලන්ත නැමැති සිසුවා මියන්නේ දුම්රියට බිලිවීමෙන් අනුරාධපුර පහළ මාර්ගහවැව ප්‍රදේශයේ පදිංචි චමෝදි ලලන්ත ඊයේ ප්‍රතිපල නිකුත් වීමෙන් පසු සිය නිවසින් බැහැරව ගොස් ඇත්තේ දෙවැනි වරටත් ගණිත විෂය අසමත් වීම හේතුවෙන් විභාගයේ අසමත් කියලා කොහොමද දැනගෙන මේ ගෙදරින් කොහමද ගිහිල්ලා උදේ කොච්චර බැනලා කියලා මේ ආරංචි ලෝදේ පාන්දර කෙසේ වෙතත් මෙය සියති වී නසා ගැනීමක් ද යන්න මෙතෙක් කනවරණ වී නැහැ විභාගයක් අසමත් වීම ජීවිතයක් අත්හැරීමට තරම් හේතුවක්ද මේ ලෝකයේ අද ඉහළටම ඇවිල්ලා ඉන්න බොහෝ නිර්මාණකරුවන් ලේඛකයන් විද්‍යාඥයින් පවා ඉස්කෝල යන්න බැරි වෙච්ච අය ඉන්නවා හැබැයි ඔවුන්ගේ ප්‍රතිභාව පරිකල්පන ශක්තිය අද්විතීයයි අපි යම් කිසි අවස්ථාවක විභාගයක් කරලා අසමත් වුණොත් එතනින් ජීවිතය නතර වෙනවා කියලා හිතනවා නම් ඒක අපේ තියෙන දුර්වලකම දරුවෙකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් වසර 12ක් පුරා දුක් විඳින දෙමාපියන් පිළිබඳව මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වනවා මහනුවර දෙල්තොට හයිත්වත්තේ පදිංචි ආර්.එස්. ධනුෂ්කන් දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවායි මෙලොව එළිය දැක වසරකට පමණ පසු හදවතේ සිදුරක් හේතුවෙන් මෙම දරුවා ශල්‍ය කර්මයකට භාජනය කර තිබෙනවා මේ දරුවා ඉපදුනේ 2004 මෙයාට ආටගේ සිදුරක් තියෙනවා කියලා උස්ම ගන්න බැරි වුණා සරින් පස්සේ ඔපරේෂන් කරන්නට වෙන එක 2005 මේ ඔපරේෂන් කරන ලක්ෂ 3 මාරක් විතර අතර මාරක් මුදලක් ගියා ගියා වෙලා කරුවා සර් කරුවා වුණාට ඒ වුණාට තවම තොඳන්නේ නැහැ සර් තවම තේ ස්පීතාලේ ජීවිතයදම ගත කරන්නේ මෙවන විට 13 වන වියේ පසුවන ධනුෂ්කන් අසාමාන්‍ය ලෙස තරබාරු වීමේ රෝගී තත්ත්වයේ හේතුවෙන් පාසල් ගමනටද තිත තබා තිබෙනවා රැකියාවක් මෙන්ම තමන්ගේ කියා ස්ථිර නිවසක් නැති මොවුන් දිවිගෙවන්නේ දැඩි ආර්ථික දුෂ්කරතා මැදෙයි රෝගී තත්ත්වයට ප්‍රතිකාර සඳහා පේරාදෙනිය රෝහලේ සායනයට යාමට සිදුවීමද මෙවන විට තමන්ට දරා ගැනීමට අපහසු බව දරුවාගේ මව්පියන් පවසනවා දෙමාපියන් පවසන්නේ තම දරුවාට අවශ්‍ය කරන උපකාර ලබා දෙන ලෙස රාජ්‍ය නිලධාරින්ගෙන් කොතෙක් ඉල්ලීම් කළද ඉන් කිසිඳු පළක් නොවූ බවයි අපිට ගේ දොරක් මුකුත් නෑ මේ අපේ මාත්‍යර කකුල කැඩිලා දරුවා තියාගන්න හරි අමාරුවෙන් ඉන්නේ දැන් හිරුසියා යේ විශේෂාංගය මේ වයඹ පළාතේ රිදීගම හරහා ගලා බසින දැදුරු ඔයයි ඔයට නුදුරින් පිහිටි රිදීගම ලෙන විහාරවත්ත ප්‍රදේශයේ ඉඩමක් ආශ්‍රිතව බොරළු සෝදා වැලි වෙන් කර ගැනීමේ කර්මාන්තයක් ක්‍රියාත්මක වනවා
ගම්වාසීන් චෝදනා කරන්නේ ඉන් ඉවත් කරන මඩ මිශ්‍රිත අපජලය රාත්‍රී කාලයේ හොර රහසෙම දදුරු ඔයට මුදාහරින බවයි. එම චෝදනාවේ සත්‍ය අසත්‍යතාව සොයා හිරු CIA කණ්ඩායම පසුගියදා අදාළ ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. රාත්‍රී කාලයේදී මඩ මිශ්‍රිත අපජලය මෙලෙස ඔයට මුදාහැරීමෙන් සුන්දර දදුරු ඔයට අත්වන කේදණීය ඉරණමයි මේ. අපේ මොන්නේ රේඩියෝටි හොදාගන්නේ නාන්නේ මේ ඔයෙන් එකෙක් කරන විනාශයක් නිසා අපේ දුව දරුවෝ සියලු දෙනෙක්ම රෝහල්ගත වෙලා මාස ගානක තිස්සේ මේ අපරාධ කරන්නේ නිලධාරීන් බලධාරී හැමෝටම කියලා තියෙන හිරු CIA කණ්ඩායම මෙම ගැටලුව පිළිබඳ ජනතා අදහස් ලබා ගැනීමේදී බොරළු කර්මාන්ත කරු වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු මෙලෙස අදහස් පළ කළා. එහිදී මෙම පුද්ගලයාට ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර පසුව ඔවුන් දදුරු ඔය විනාශ කිරීමට එරෙහිව රදීගම මාදුරාගොඩ මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා. ජනතාව මාර්ගයෙන් ඉවත් වූයේ පොලිසිය පැමිණ මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වීමත් සමගයි. පොලිසිය පොරොන්දු වූ පරිදි මෙම පරිසර විනාශයට එරෙහිව ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නේද හිරු CIA අවධානයෙන්. ආණ්ඩුව සතුව එළවලු හා පළතුරු කල්තබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ගොවියාට සේම පාරිභෝගිකයාටද ආර්ථික වශයෙන් විශාල අලාභයක් සිදුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ දඹුලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ආණ්ඩුව කල් ගන්නවා මේ වන්දි ගෙවන එක නතර කරලා ගන්න. අපි ආණ්ඩුවට බල කරලා කියනවා දැන් සිංහල දෙමළ අලුත් අවුරුද්ද දෙනවා. ගොවියගේ වගාව හානි වුණා. වගා කර ගන්න බැරි වුණා. දැන් ගොවියට කැවුම් ගෙඩියක් බැද ගන්න, කොකිසියක් බැද ගන්න, අච්චාරු ටිකක් දා ගන්න, දරු පැටියට අලුත් ඇඳුම් පොඩිත්තක් කරන් දෙන්න, කැඳ බොණ්ඩ පැටි තත්වයක් ගොවියට උදා වෙලා තියෙනවා. ගෝව රුපියල් 5ට විකුණන්න බැරි වෙනකොට පාරිභෝගිකයා ගෝව කිලෝක රුපියල් 80ට කනවා. බටු කිලෝක රුපියල් 5ට විකුණන්න බැරි වෙනකොට පාරිභෝගිකයා බටු කිලෝක රුපියල් 50ට විතර 60ට විතර කනවා. පිපිඤ්ඤා ගෝණියක් රුපියල් 50ට විකුණනකොට පාරිභෝගිකයා රුපියල් 50ට 60ට පිපිඤ්ඤා ගන්නවා. මොකද්ද මේ විකෘතිය? අපේ ගෙවල් වල එළවලු කිලෝ ගම් 4ක් 5ක් කල් තබා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ආණ්ඩුව සතුව එළවලු කිලෝ 5ක්වත් කල් තබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා ගොවියයි පාරිභෝගිකයයි දෙපාර්ශ්වෙම ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් නැහැ. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. කොටුව දුම්රිය ස්ථානයේ තුල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට LTT සමාජිකාවකට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයෙකුට කොළඹ විශේෂ මහාධිකරණයේ විසින් බරපතල වැඩ සහිතව 20 වසරක සිරඳනුවම් නියම කර තිබෙනවා. 2008 වසරේ පෙබරවාරි 3 වනදා එල්ල කළ මෙම බෝම්බ ප්‍රහාරයෙන් කොළඹ DS නායක විද්‍යාලයේ බේස්බෝල් කණ්ඩායමේ සමාජිකයන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඉන්තුවල් ලැබූ සංඛ්‍යාව 92ක්. පෞද්ගලික ආයතන විසින් මෙහෙවුන් ලබන සුඛෝපභෝගී දුම්රිය සේවාවන් හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 43 කෝටි 68 ලක්ෂයකට අධික පාඩුවක් සිදු ඇති බව පවසමින් දුම්රිය වෘත්ති සමිති සඳහනේ කොළපිටියේ පිහිටි දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසරයකින් ඉන්ධන සොරකම් කරමින් සිටි එම බවුසරේ රියදුරු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ එම ඉන්ධන විකිණීමේ ජාවාරමේ නිරත ව්‍යාපාරිකයාද සොරකම් කරන ලද ඉන්ධන ලීටර 470ක් අඩංගු ප්ලාස්ටික් කෑන් 24ක්ද අත්අඩංගුවටගත් බවයි. නවදන්ගුළුම ප්‍රදේශයේ අක්කරසියක මහා පරිමාණ කුකුළු ගොවිපලක් පවත්වාගෙන යන මුවාවෙන් කලකපටන් ක්‍රියාත්මක නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට මූන්තනම පොලිසිය සමත් වුණා. මත්පැන් නිෂ්පාදනාගාරයේ හිමිකරු ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා උපකරණ රැසක් දෙහිදී පොලිසිය බහරයට ගැනුණා. විල්පත්තු වනෝද්‍යානයට උතුරින් පිහිට ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත වනාන්තර 4ක් එක් රක්ෂිත වනාන්තරයක් බවට පත් කිරීමට පසුගියදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන්න ඉල්ලමින් මන්නාරම විල්පත්තුවවට ගම්වාසීන් ඊයේ පස්වරුවේ සිට අඛණ්ඩ සත්‍යාග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. කෑගල දිස්ත්‍රික්කයේ පෞද්ගලික වතු සමාගම් කටුපොල් වගා කිරීමේ උත්සාහයක නිරත වන බව පවසමින් මාබෝපිටිය ප්‍රදේශවාසීන් කෑගල බුලත් කුහුපිටිය මාර්ගයේ මාබෝපිටිය මන්සන්දේදී අද විරෝධතාවක නිරත වුණා. ඔවුන් පවසන්නේ මේ හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍රය සිඳී යෑමේ අවධානමක් මතුව ඇති බවයි. හැටන් නාගරපතන ප්‍රදේශයේ වතු යායක තේ නෙලමින් සිටි පුද්ගලින් 20 දෙනෙකු බමර ප්‍රහාරයකට ලක්ව රෝහල්ගත කර ඇති අතරින් 17ක් කාන්තාවන්.
කතරගම පූජා නගර සංවර්ධන ව්‍යාපෘතියේ කැණීම් කර තිබූ ස්ථානයක ආරක්ෂාවට යොදා තිබූ උපකරණ සහ පොරු කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ විනාශ කර ඇති අතර සංවර්ධන කටයුතු සඳහා යොදාගත් බැකෝ යන්ත්‍රයක් තුළට කසල ගොඩක් දමා ගොස් තිබෙනවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ 19 වාතය රෝගීන් සඳහා ඇත්තේ ඇඳන් 66 වන අතර නියමිත රෝගීන් 225 වන අතර ප්‍රතිකාර සඳහා ඇත්තේ සිටිනවා අදාළ ගැටලුව සම්බන්ධයෙන් වසර ගණනාවක සිට බලධාරීන් දැනුවත් කළද මේ දක්වා කිසිදු විසඳුමක් ලැබෙන්නේ නැති බවද රෝහලේ වෛද්‍යවරුන් පවසනවා රටවටා හිරෝ මාර්තු මාසයේ ක්‍රීඩාංගන බොහොමයක් උණුසුම් වන්නේ පාසල් මහා ක්‍රිකට් තරග හේතුවෙන් 29 වැනි කැලණි සටනේ තොරතුරු සමග ඉන්න බිග් මැච් විශේෂාංගය දැන් කැලණිය ගුරුකුල සහ ශ්‍රී ධර්මාලෝක විද්‍යාල අතර 29 වැනි කැලණි සටන පැවැත්ුණේ කොළඹ පීසරා ඕවල් ක්‍රීඩාංගණයේදී මේ තරගයේ පළමුවෙන් පන්දුර පහර දුන් ගුරුකුල ක්‍රීඩකයන් පළමු නිමිට කඩලු 9ක් දෙවී රැස් කර ලකුණු 214ට පිළිතුරු ලෙස ධර්මාලෝක ක්‍රීඩකයන් පළමු නිමිට ලබා ගත්තේ ලකුණු 183ක් පමණයි කඩලු 6කට ලකුණු 198ක් ලබාගෙන දෙවෙනි ඉනිමත් හිටපු ගුරුකුල කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 230 කිලක්යක් ලබා දුන්නා. තරඟේ ජයපරාජයෙන් තොරව අවසන් වන විට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ දෙවෙනි ඉනිමට එක් කඩුල්ලක් දෙවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ පරිපාලනය බලයලත් නිලධාරියෙක් යටතට පත්කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම සංගමයේ නිල වර්ණය පාත්ව ඇති ආකාරය නීත්‍යානුකූල නොවන බැවින් මෙම තීරණය ගත් බවයි. ඒ පිළිබඳ තොරතුරු සමගින් හිරු ස්පෝර්ට්ස් රවුන්ඩ් අප් දැන්. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය පැවැත්වුණේ පසුගිය සිකුරාදායි. එහිදී නිශාන්ත ජයසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව නිලධාරී මණ්ඩලයක් තීරීපත් වුණා. කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ එම නිලවරණය නීත්‍යානුකූල නොවන බවයි. මෙරට ක්‍රීඩා නීතියට අනුව නිලවරණයක් පැවැත්වීමට පෙර පසුගිය වසරේ මූල්‍ය වාර්තා විගණකාධිපතිවරයා විසින් අනුමත කළ යුතු වුවත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ එම රෙගුලාසි උල්ලංඝනය කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අය ක්‍රීඩා රෙගුලාසිත් පැත්තකට විසිකල්ලා රටේ නීතියත් පැත්තකට විසිකල්ලා මේ නිලවරණය තිබ්බා. මේ නිලවරණය නීත්‍යානුකූල නැහැ. හිටපු සභාපති ලේකම් භාණ්ඩාගාරික තුන්දෙනාම මේ යටතේ කිසිදු නිලයක් දරන්න සුදුසු අයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒතර දැන් පත් කරපු සංගමයත් වළංගු නැහැ. හිටපු සංගමයට නැවත පත් කරන්න අයිතියකුත් නැහැ. ක්‍රියාත්මක නොවන සංගමයක් විතර තමයි අපිට දැන් මේ බැඩ්මින්ටන් සංගමේ සලකන්න වෙන්නේ. ඒ අනුව මම බලාපොරොත්තු වෙනවා බලයලත් නිලධාරියෙක් වරේක් පත් කරලා ඔහු යටතේ වහාම මේ බැඩ්මින්ටන් සංගමේ කටයුතු ක්‍රියාත්මක කරලා මේ මැතිවරණයේ තියෙන වැඩපිළිවෙලට අපි ක්‍රියාත්මක කරන්න. මේ සම්පූර්ණ ක්‍රියාදාමයට මේක ඇදලා දැම්මේ කවුරුවත් නෙමෙයි මේ හිටපු සංගමේ සභාපති ලේකම් ඇතුළු මේ විධායක සභාව. ඒකට ඔවුන් සම්පූර්ණයෙන් වක් කියන්න ඕන. අනාගතයේ ඔවුන්ට කවදාවත් ආපහු अंतर दिस्ट्रिक्ट एक दिन क्रिकेट तरंगावली अवसान पूर्व सुजुकम लट महानूर खंडायम समे याफने खंडायम लकुन सिंहतकिन पराजय करमी मे तरंगे पलमेन पंदूर पहरदून महानूर खंडायम निमित पंद्वार पनहतु कड़ल हतक देवी लकुन दिशी हत्या क्रेस कलातर याफने दिस्ट्रिक्ट खंडायम पंद्वार विसी हताय पंदु हतरक्तु सीलन देवी रस्कर गेनी लकुन सि हटायक पमनाई සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.